විශේෂයෙන් අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ නේද ඒ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පැවැත්වෙන ජයග්‍රහණය සහතික කිරීම සඳහා තමයි මේ දහස් සංඛ්‍යාත ජනතාවක් අතර මෙතෙන්ට එක් රැස්ලා ඉන්නේ. දැන් අපි මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා දීර්ඝ කාලයක් අපේ රට වෙනස් කිරීමේ අරමුණේ අපේ රට අලුත් වෙනසක් අත්පත් කර ගැනීමේ අරමුණේ වැඩ කරා. නමුත් අවසන් ප්‍රතිඵල වෙලා තිබෙන්නේ රට කඩා වැටලා තිබෙනවා, ආර්ථිකය කඩා වැටලා තිබෙනවා, ජනතාවගේ ජීවිතේ දුක්ඛදායී තත්ත්වයකට පත් කරලා තිබෙනවා. එනිසා දැන් අපි කවුරුත් තීන්දුවක් ගන්න ඕන මේ පැරණි අසාර්ථක දේශපාලන මාවතෙන් මිදිලා අපේ රට අලුත් දේශපාලන මාවතකට ගෙනියන්න. ඔගොල්ලෝ මොකද්ද කියන්නේ ගැන ලෑස්තිද නැද්ද? හරි. හැබැයි මෙතන ඉන්න අය විතරක් අපිට ප්‍රමාණවත්ද? නෑ. එහෙනම් ඔගොල්ලෝ මොකද කරන්න ඕන? ගම්වලට යන්න ඕන, ඥාති හම්බ වෙන්න ඕන, හිතවතුන් හම්බ වෙන්න ඕන, අසල්වැසියන් හම්බ වෙන්න ඕන, හැම කෙනත් එක්කම කතා කරන්න ඕන. දැන් කතා කරාද මේ දවස්වල? මොකද ප්‍රතිචාර? හොඳයි. එහෙනම් ඉතින් වැඩිය කතා කරන්න දෙයක්වත් නෑ වගේ. right. කොහොම වුණත් අපිට අත්‍යවශ්‍ය කරුණු කීපයක් තියෙනවා තමුන්නාන්සලා ඉස්සරහා ඉදිරිපත් කරන්න. එකක් තමයි රනිල් වික්‍රමසිංහලාට සජිත් ප්‍රේමදාසරට අද දේශපාලන වේදිකාවේ කියන්න දේශපාලන කරුණුනේ බලවත් විවේචනයක් එල්ල කරන්න විදිහක් නේ. රනිල් වික්‍රමසිංහ රට ඇතුලේ හැඟවුමක් හදන්න හදනවා මම එයාගේ යාළුවා කියලා. එයා යාළු ඇති, මම නම් යාළු නෑ. අර ඉස්කෝල කාලේ පොඩි ආදර කතා තියෙනව නේද? එක්කෙනෙක් ලව්, අරයා ලව් බව දන්නේවත් නැහැ. අන්න ඒ වගේ වැඩක් මේක. හොඳේ හරිද? ඔය රනිල් වික්‍රමසිංහ යාළුවා යාළුවා කියන්නේ මොකක්ද දන්නවද? ෂේප් කරගන්න. හරිද? එයා දන්නවා ජයග්‍රහණේ ජාතික ජන බලවේගයට එනවා ඊට කලින් ෂේප් පාරද්දා ගන්න පුළුවන්ද කියලා ඔය බලන්න. හැබැයි යාළුවා යාළුවා කිව්වට මහා බැංකු මංකොල්ල කාපියකට නම් පරීක්ෂණ පවත්වලා අධිකරණයට ගෙනියනවමයි. යාළුවා යාළුවා කිව්වට මේ දවස්වල බාර් පර්මිට් බෙදපු විදිහ අපි දන්නවා. මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් දෙක තුන දුන්නා. එකක් කෝටි 3-4ට වික්කා. හරිද? යාළුවා කිව්වට ඒ වගේ ෂේප් වෙන්න බෑ පරීක්ෂණ කරන්න. ඒ වගේම LRC එක ඉඩම් අක්කර 100 ගණනක් තමගේ හිතවතුන්ට බෙදලා දෙනවා. ඉත වටිනා ඉඩම්. ඒ සජබි කබීර් රසීම් ඉන්නේ. ඔය කබීර් රසීම්ට තන්තානේ අක්කර 12ක් දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ නියෝගයක් දුන්නා. එහෙමයි ඒගොල්ලෝ බෙදාගෙන කන්න. ඒ නිසා යාළුවා යාළුවා කිව්වට හරියන්නේ නැහැ. ඒ ගැන පරීක්ෂණ තියෙනවා. මොකද කියන්නේ? ඒ නිසා 22 වෙනිදාගෙන් පස්සේ රනිල්ට තීරේ යාළුවගේ තරම. මතක තියාගන්න. හරිද? මොකද මේ වැඩේ අපි කරන්න ඕන. මොකද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගන්නේ මේ රටේ ආණ්ඩු කරපු නරක දේවල් ඔක්කොම නතර කරන්න. අපි ආණ්ඩුවක් ගන්නේ මේ රටේ ජනතාවට හොඳ දේවල් කරන්න. මතක තියාගන්න. මේ නරක දේවල් ඔක්කොම නතර කරන්න ඕන. මොකද්ද? දැන් අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා කන්දින් පස්සේ 22 වෙනිදා ප්‍රතිඵල එනකොට හවස් වෙනකොට පාර්ලිමේන්තු විසුරුවා වෙනවා. පාර්ලිමේන්තු විසුරුවා හරලා ඊළඟ පාර්ලිමේන්තු ඡන්දය දක්වා අපි ව්‍යවස්ථානුකූලව ආණ්ඩුව පවත්වාගෙන යනවා.
හරි. එතකොට මාස එකමාරක් විතර පාර්ලිමේන්තු ඡන්දිනවා. එතකොට මොකද වෙන්නේ? කලාවැවේ සොරවැරියා වගේ. ඔක්කොම මේ පැත්තට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට SM චන්ද්‍රසේන නියත වශයෙන් ගෙදර. දුමින්ද දැනුත් ගෙදර වගේ. તો කැකිරාවේ බේබිලටත් ඒක තමයි වෙන්නේ මතක තියාගන්න. දර ගහන්නේ සැප්තැම්බර් 21 වෙනිදා රනිල් වික්‍රමසිංහ පරාද කරන්න කතිරි ප්‍රතිඵල එන්නේ කොහෙන්ද? SM චන්ද්‍රසේනත් ගෙදර ගිහින්ද? හොඳ නරකද? හොඳ නරකද? අද අපි සහතික කරන්න මේ පාර්ලිමේන්තු මහජනගේ දීපල හොරකම් කරපු, නාස්ති කරපු, අපරාධ කරන, නීති කඩපු විශාල පිරිසක් ඉන්නවා. සහතික වශයෙන් ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙදී ඕකෙන් 150ක් ගෙදර. ඒ නිසා මේ සැරේ ගහන කතරේ සෙල්ලම් කතරයක් නෙවෙයි. මතක තියාගන්න. ජනාධිපති විතරක් වෙන ඡන්දයක්, ඉන්න ජනාධිපති විතරක් ඉවත් කරන ඡන්දයක් නෙවෙයි. මුළු පාර්ලිමේන්තුවම සුද්ධ කරන ඡන්දයක් තමයි මේ දෙන්නේ. ඊට පස්සේ අපි කැබිනට් මණ්ඩලය හදනවා. ඒ ඡන්දේ දක්වා. ඡන්දෙන් පස්සේ අපි අමාත්‍ය මණ්ඩලය හදනවා උපරිම 25. අමාත්‍යතුරු 25. කුසිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පස් සම්පත් එක අමාත්‍යංශය. දැන් කොහොමද ඒවා තියෙන්නේ? කුසිකර්ම ඇමති හිටියා, කාබනික පොහොර ඇමති හිටියා, ඉඩම් ඇමති ඉන්නවා, LRC ඇමති ඉන්නවා, මහවාරි මාර්ග ඇමති කියලා ඉන්නවා, මහවැලි මාර්ග ඇමති ඉන්නවා, සුළු මාරි මාර්ග ඇමති ඉන්නවා, පසු සම්පත් ඇමති ඉන්නවා, ගව සම්පත් ඇමති ඉන්නවා. මේ එක අමාත්‍යංශ කෑලි කෑලි වලට කඩන වෙයි හොරා කන්න. එක එක්කෙනාට පොඩි පොඩි කොටස් දෙන උඹ පසු සම්පත්කින් හොරකම් කරපන්. උඹ ඉඩම් දීලා හොරකම් කරපන්. උඹ පොහොර ගෙනල්ලා හොරකම් කරපන්. මේකයි කරන්නේ. හරිද? ඒ නිසා මතක තබා ගන්න, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කෑලි වලට කඩන අමාත්‍යංශ නැහැ. කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශය. රාජ්‍ය අමාත්‍යවරු කියන ජාතියක් නැත. ඇමතිවරුන්ට සරිලන නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවක් එතරයි. හරි නේද? දැන් සජිත් ප්‍රේමදාස අපි කියන එක කොපි කරනව නේද? මේවා කොපි කරන්නේ නැහැ. මේවා කියන්න කිව්වොත් වේදිකාව විවරයි. ඔය ඇවිල්ලා ඉන්නේ ඇමතිකමක් ගන්න, තනතුරක් ගන්න තමයි වේදිකාවට නැගලා ඉන්නේ. හරිද? ඊට පස්සේ අපි ඉස්සරලම කැබිනට් මණ්ඩලෙ රැස් වෙනවා. රැස්සල වැදගත් තීන්දුව ටිකක් තියෙනවා අපිට ගන්න. එක, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටු පහෝසි. ඊළඟ තීන්දුව ගන්නවා, මන්ත්‍රීවරුන්ට කා පර්මිට් දෙන්නේ නැත. හොඳද? රයිට්. ඊළඟ තීන්දුව ගන්නවා, ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නැත. ඇමතිවරුන්ගේ ගෙවල් වල ලයිට් බිල්, වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. හරිද? ඊළඟ, ඇමතිවරුන්ගේ පිටිපස්ස යන්න වාහන හතාට දෙන්නේ නැත. හොඳ. ඊළඟ, ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලික ඥාතීන් ගන්න බැරිය. හොඳද? හොඳයි. ඊළඟ උඩ හිටපු ජනාධිපතිතුරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනු ඇත. හිටපු ජනාධිපතිතුරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දෙන එක නතර කරනු ඇත. හොඳනේ. ඒක චන්ද්‍රිකාටත් අදාළයි, මෛත්‍රීලටත් අදාළයි, මහින්දටත් අදාළයි, හේමටත් අදාළයි. හරිද? ආණ්ඩුවෙන් ගෙවල් දෙන්නේ නැත. දේශපාලකයන්ට ආරක්ෂාව,
වාර්තාවක් අවුත් බුද්ධියන්සේ වාර්තාවක් අවුත් මෙන්න මේ මන්ත්‍රීවරයට තරජනයක් තියෙනවා කියලා එහෙමනම් අපි ආරක්ෂාව දෙනවා. තරජනයක් නැතුව වාහනේ දොර අරින්න පොලිසිය මහතුරු දේශපාලකයන්ට දෙන්නේ නැත. දැන් මම පාර්ලිමේන්තුවේ අවුරුදු 24. හැබැයි කවදාවත් අපි පොලිසිය මහතුරු අපේ ආරක්ෂාවට අරගෙන නැහැ. ඇයි අනිත් පැයට බැරි? දොර අරින්න පොලිසිය දෙන්නේ නැත. දැන් මොකක්ද හිතන්නේ ආණ්ඩුව ගැන හොඳද නරකද? හොඳයි. අන්න පරණ නරක දේවල් අයින් කරන ආණ්ඩුවක්. ජාතික ජන බලවේගය ආණ්ඩුව. ඊළඟ තමයි ඔය ගොඩාක් රාජ්‍ය ආයතනවල ඉන්න ආයේ දේශපාලකයන්ගේ ඥාති. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, වරාය, ලංකා බැංකුව, සතොස ඔවට දාන්න ඕන සභාපතිලා. ඉන්න කවුද? දේශපාලකයන්ගේ ඥාති. දැන් බලන්න ලක්ෂ්මණ යාප ආණ්ඩුකාරය. එයාගේ පුතා ඔසඳ යාප සතොසේ සභාපති. එයත් ගෙදර. මතක තියාගන්න. මේක සුද්ධ කරන්න ඕන එකින් එක. මේ රට, මේ ආණ්ඩු, මේ පරිපාලන විහිවිය සුද්ධ කරන්න ඕන. මහින්ද යාප කතානායක. එයාගේ පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති. එයත් ගෙදර. සාගල් රත්නායක ජනාධිපති උපදේශක. එයත් ගෙදර. එයාගේ අයියා ලංකා බැංකුවේ සභාපති. එයත් ගෙදර. මෙහෙමයි මේවා මේගොල්ලෝ බෙදාගෙන කන්නේ රටේ ජාතික සම්පත්, ජාතික දේපල. හරිද? නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග. එයාගේ බෑණා ආණ්ඩු හෝටල ඇතුළේ තියෙන වෝටේජ් සේජ් කියලා ඒ හෝටලේ සභාපති. එයත් ගෙදර. සුද්ධ කරන්න ඕන නැද්ද ආණ්ඩු? සුද්ධ කරන්න ඕන වැඩේ පටන් ගන්න. අපි මේ හැම ආයතනයකටම ඒ විෂය පිළිබඳ දැනුම තියෙන, ඒ වැඩේ කරන්න පුළුවන් හැකියාව තියෙන අදූෂිත අවංක කණ්ඩායමක් පත් කරනවා රාජ්‍ය ආයතන ටික මෙහෙවන්න. හරිනේ? දැන් මම කුසිකර්ම ඇමති කාලේ ආයතන ගණනාවක් තිබ්බා. අපි දේශපාලන පක්ෂ බලලා ඥාතිකම් බලන මේ පත් කරේ ඒ වැඩේ කරන්න පුළුවන් අය තමයි අපි ඒ ආයතන වලට පත් කරේ. එතකොට තමයි ඒක දියුණු වෙන්නේ. කඩාවැටුණු මිල්කෝ එක මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් තියලා තමයි අපි මාස 14න් ගෙදර ආවේ. මතක තියාගන්න. ඇයි හොඳ නිලධාරීන් දාන්න ඕන. හොඳ අදූෂිත මිනිස්සු දාන්න ඕන. විෂය ගැන දන්න අය දාන්න ඕන. පෙරදිච්ච දේශපාලක දාලා හරියනවද? නෑ. එනිසා අපි මේක ඉතාම හොඳින් පිරිසිදු කරනවා ආණ්ඩුව. හරිනේ? එතකොට ඒක. දැන් මම අහනවා මේ නොච්චියාගම ඉන්න අය අර පැරණි නරක ආණ්ඩුවම ඕන නම්, පැරණි නරක පුරුදු තියෙන කට්ටියම ඕන නම් අන්න තෝරගන්න සජිත් ප්‍රේමදාස, ආර් ප්‍රේමදා නේද? කවුද? රනිල් වික්‍රමසිංහ. හැබැයි සුද්ධ කරලා හොඳ පුරුදු තියෙන ආණ්ඩුවක් හදන්න නම් තෝරගන්න ඕන කවුද? ජාතික ජනබල වේගය මේ සැප්තැම්බර් මාසෙ 21. එනිසා තමුන්නාන්සල සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා මේ ගහන කතිරි රටේ බලගතු වෙනසක් ඇති කරනවා. මතක තියාගන්න. ඉතා වැදගත් වෙනසක් ඇති කරන මේ කතිරි. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ ගාව ආණ්ඩුවේ සල්ලි පඩි ගෙවලා, ආණ්ඩුවේ වාහන දීලා, ආණ්ඩුවෙන් තෙල් ගහලා, ආණ්ඩුවෙන් ආරක්ෂාව දීලා, ආණ්ඩුවෙන් ගෙවල් දීලා උපදේශකයෝ තියාගෙන ඉන්නවා. එක උපදේශකෙක් අකිල විරාජ්, අනිත් උපදේශක සාගල් රත්නායක, අනිත් උපදේශක අරුවන් විජේවර්ධන, අනිත් උපදේශක හරින් ෆර්නැන්ඩු, අනිත් උපදේශක මනුෂ නානක්කාර, අනිත් උපදේශක ආසු මාරසිංහ. මේ දේශපාලකයන් තව ඉන්නවා 20ක් විතර. මොකද මේ කරන්නේ? මම මහජනගේ ධනය බෙදා ගන්න විදිය මතක තියාගන්න. ඇයි? පාර්ලිමේන්තුවේ ඉඳන් ඇමතිකමක් දෙනවා. අකිල පාර්ලිමේන්තුවේ නේද? උපදේශකකමක් දෙනවා. බෙදා ගන්න ඇති තරම් කාපල්ලගේ. පාර්ලිමේන්තුවේ හිටියන රාජ්‍ය අමතිකමක් දෙනවා. සාගල පාර්ලිමේන්තුවේ නේද? උපදේශකකමක් දෙනවා. අර විදියටම මහජනගේ දේපල නාස්ති කරන්න හොරකම් කරන්න. හරිද? දැන් නිකන් හිතන්නකො. දැන් රනිල් වික්‍රමසිංහ කියන ආසියාවේ ලොකුම මොලේ කියලා කියනෝනේ කට්ටිය. ආ ලොකුම මොලේ නම් ආසුගෙන් අකිලගෙන් උපදෙස් ගන්නෙ මොකටද? ආසුගෙන්
නේද ආසුගෙන් අකිලගෙන් සාගලගෙන් රනිල් වික්‍රමසිංහ උපදෙස් ගන්නවා කියලා කියන්නේ රනිල් කොච්චර මෝඩයක්ද නැත්ද මේ ඔක්කොම බෙදාගෙන කන්නේ මතක තියාගන්න ඒ නිසා මේ ආණ්ඩු ඇදුනේ හරි අරනික මස් වැදල්ලකට වහන කපටු රෑන වගේ මේ රටේ සම්පත් දීපල භාණ්ඩාගාරේ ධනෙ පෙට්‍රල් සෙට් බෙදා ගන්නවා බාර් බෙදා ගන්නවා පතල් බෙදා ගන්නවා වැලි පර්මිට් බෙදා ගන්නවා ඉඩම් අල්ලනවා වැව් ඉස්මත්තවල හෝටල් ගහනවා කලාවේ වැව් ඉස්මත්තේ බර්ටි නාචදු වැව් ඉස්මත්තේ එස් එම් චන්ද්‍රසේන නේද මේ වගේ චෞර රංචුවක් මේ ආණ්ඩු කියලා කියලා තියෙනවා අර මස් වැදල්ලක් වටේ වාහන කපුටු රැලක් වගේ ආණ්ඩු හදාගෙන මොකද කරන්නේ රටේ සම්පත් ඔක්කොම ඒගොල්ලන්ට රිසි පරිදි වැඩ කරනවා කරේ නැද්ද ඉඩම් බෙදන්නේ කාටද ඒගොල්ලෝ ඉඩම් බෙදා ගන්නවා වැඩිම ඉඩම් අල්ල ගන්නවා ඒගොල්ලෝ වැව් ඉස්මත්තවල හෝටල් හදනවා බාර් ලයිසන් ගන්නවා පෙට්‍රල් සෙට් දානවා වැලි තොට පොළවල් දානවා නතර කරන්න ඕනේ නැද්ද මේ කැත දේශපාලනේ අන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ අප්‍රසන්න කැත දේශපාලනේ පිරිසුදු කරන කතරේ තමයි ජාතික ජන බලවේගයට ගහන කතරේ එතකොට තමුන්වහන්සේලා හිතා ගන්න පුළුවන් ආණ්ඩු කියන්නේ මොනවද කියලා. ඔන්න ආණ්ඩු කියන්නේ ඒවට. හරිද? මේ ආණ්ඩු කියන්නේ මොනවද? මේ ආණ්ඩු කියන්නේ රටේ සම්පත් හොරකම් කරගන්න එකතු වෙන රංචු, කල්ලි. හරිද? දැන් මේ ළඟදී මම අහගෙන කවුද? රනිල් පේපර් රනිල් වික්‍රමසිංහ කියන එයා ගාව හොඳම ටීම් එකේ ඉන්නවා. කවුද ප්‍රසන්න රණතුංග? මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන රත්වත්ති හොඳම ටීම් එක හොඳයි සෝමාලියාවේ නමක් කොල්ල කණ්ඩ යවන්න රට හදන්න නම් නෙවෙයි හරිද එහෙම නෙවෙයිද දැන් බලන්නකෝ සජිත් ප්‍රේමදාස මිනිහට එක ඡන්දයක් තියෙන කෙනෙක් ආවත් ෆොටෝ එකක් දානවා දැන් සජිත් ප්‍රේම දැන් බලන්න දැන් තමුන්නාන්සලා දන්නා මේ රට විශාල කඩාවැටීමකට පොහට්ටුව හේතු වුණා. දැන් පොහට්ටුවේ කට්ටිය කොහෙද ඉන්නේ? සජිත් ගාව. පොහට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් ගාව. පොහට්ටුවේ භාණ්ඩාගාර දල සලහප්පෙරමු සජිත් ගාව. පොහට්ටුවේ වැඩිම මනාපගත් උනාලකොඩ ඒවා සජිත් ගාව. හරිද? සජිත් ගාව නේද? මේ ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? අර පරණ සෙට් එකමයි. හරියට නිකන් ඔය අය ඔතින්නේ යන්න කලින් අපේ දොරටත් තට්ටු කරා. අපි නිකන් දොර ඇරලා බැලුවා. පරණ බඩු. හරිද? පැටිකිරිය හොඳ නැහැ. දොර වැහුවා. සජිත් ඕන එකක්. නගර සභාවේ කුණුලරිය වගේ. පටව ගන්නවා. පාටව ගන්නවා නේද? කොච්චරද කියනවා නම් අර ආනමඩුයි. අර පාසල් ගුරුවරියක් දනගස්සලා. ලොකු ආන්දෝලනයට තුඩු දුන්නු නේද? කවුද? ආනන්ද කවුද නේද මිනිහක් ගත්තනේ තව පහුගිය කාලේ ක්‍රිකට් විනාශ කරනවා ක්‍රිකට් පිටිපස්සේ ඉන්නේ සම්මි පිටිපස්සේ ඉන්නේ තිලංග සුමතිපාල කියලා කෑ ගැහුවා ඒකනේ අපේ ක්‍රිකට් වට්ටුවේ ක්‍රිකට් බෝඩ් එකේ සම්මිලාගේ පිටිපස්සේ ඉන්නේ තිලංග එනසා තිලංග සුමතිපාල තමයි සූදුකාරය මේ ක්‍රිකට් වට්ටුවේ හොරකම් කරන පටන් ගත්තේ තිලංග කියලා කෑ ගැහුවා ඊයේ පෙරේද සජිත් ප්‍රේමදාස බදාගෙන කුණුලොරියම තමයි. හරිද? ඉරසෝගලන මතකද? විල්පත්තු කැලේ කැපුවා විශාල විනාශයක් කරා කියලා කෑ ගැහුවා. කෑ ගහපු කෙනා ආයේ බදාගෙන කුණුලොරිය නෙවෙයිද ඒක? දැන් මරු වැඩේ කියන්නේ. රිසාත් බදු ටීම් කැලේ කැපුවා කියලා CID එකට ගිහිල්ලා පැමිණිලි දාපු හාමුදුරුවෝ දෙන්නම එක වේදිකාවේ. හරිද? මේ මොන කැත දේශපාලනයක්ද මේක? දැන් බලන්නකෝ ක්‍රිකට් වෙන අර්ජුන රණතුංග කියන ක්‍රිකට් විනාශ කරේ තිලංග සුමතිපාල කියනවා. තිලංග සුමතිපාල කියනවා ආයේ ලෝක කුසලාණයක් ගන්න අර්ජුන කැමති නෑ කියලා. හරි දෙන්න දෙපැත්තට හිටියේ. දැන් දෙන්නම එකම වේදිකාවේ. සජිත් කියන මොන දේශපාලනයක්ද මේක? එනිසා අපේ රට අවශ්‍ය ප්‍රතිපත්තිගරුක දේශපාලනය. ඔය එහෙට මෙහෙට පණින දේශපාලනය නතර කරන්න ඕනේ නැද්ද? ඔය පණින්නේ රට වෙනුවෙන්ද ජනතාව වෙනුවෙන්ද නෑ ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට එන්න එහෙම නැත්නම් එමෙතකමක් ගන්න හොරකම් පාරක් දාගන්න නේද ඕකට තමයි ඔය මාරු වෙන්නේ ඒ නිසා මතක තබා ගන්න
ජාතික ජන බලවේගයේ නීති සම්පාදනය කරන තවත් ශක්තිමත් කරලා පැන්නොත් පව්වදාට මන්ත්‍රීකම ඉවරයි. හොඳ නැද්ද? හොඳ නැද්ද? අන්න එහෙම තමයි මම පිරිසිදු කරන්න ඕන. අද මේ රටේ ජනතාව මේ දේශපාලකයන්ට අප්‍රසන්න වෙලා තිබෙන්නේ. මේ දේශපාලකයන් පිළිකුල් වෙලා තියෙන්නේ නැද්ද? ඇයි අද ඡන්ද ගන්න එක පැත්තකින් වාඩි වෙනවා අනිත් පැත්තේ. දැන් බලන්නකෝ දැන්. මේවා වෙන දේවල් හරිද? 2019 මහින්දානන්දලා රෝහිතලා බන්දුල්ලා පට්ට ගහනවා රනිල් වික්‍රමසිංහ බැංකුවරා 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 කියලා. මහින්දානන්ද කිව්වා එයා ඒගොල්ලෝ බලයට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ හිරේ දානකන් නිින්දයන්ෙත් නැහැ කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මාත ගැලවුම් කාර්යය. එතුමා තමයි අපේ දේවතාවු. මේ 2019 හොරා. අද දේවතාවු. ඇත්තට නේද? කොයි පැත්තෙන් කතා කරන්නේ? හිතන්න ටිකක්. ඈ මොන මජර කැත කුණු දේශපාලනයක්ද මේක? අද අපේ රටේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනනම් මේ රටේ ජනතාවට එහෙට මෙහෙට පණින්න ඇති ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනනම් විකිණින්න ඇති දේශපාලනයක් ඕනනම් බාර් පර්මිට් වලට අලෙවෙන්නේ දේශපාලනයක් ඕනනම් ඇමතිකම් වලට අලෙවෙන්නේ නැති දේශපාලනයක් ඕනනම් සල්ලි වලට අලෙවෙන්නේ නැති දේශපාලනයක් ඕනනම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනක අපේ රටේ උනා ඒක හදන්නේ ජාතික ජන බලවේගය විතරයි මතක තබා ගන්න. ඒක අපි කරනවා. මේ කැත කුණු දේශපාලන අපේ රටේ උනද? මේ රට විනාශ වුණේ ඕකට. දැන් තමුන්වන්සල හිතන්න. අපේ රට එයාපෝට් එක ලොකු මදිද? කටුනායක එයාපෝට් එක ලොකු කරන්න සැලසුමක් ගියා. ජපාන් තායිසේ සමාගම තමයි ඒකේ කොන්ත්‍රාත්තක ආරං කර කර හිටියේ. දවසේ ගුවන්තොටුපළ ඇමති වුණා නිමල් සිරිපාල. නිමල් සිරිපාල සමාගමෙන් පගා ඉල්ලුවා. පගා ඉල්ලුවට පස්සේ අදාළ අය ගිහිල්ලා ඒ වෙලාවේ ජනාධිපති ගෝඨාභය ගෝඨාභයට පැමිණිලි කරා. මොනවානොත් ගෝඨාභය නිමල් සිරිපාල පහුවද ඇමතිකමෙන් අයින් කරා. මොනම රද්ද තිබ්බා අයින් කරා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. අර ඇමතිකම අර විදියටම නිමල් සිරිපාලට දුන්නා. ගුවන්තොටුපළ හදා දෙන්නපු සමාගම ආපහු ජපානයට ගියා. අද ගිහිල්ලා බලන්න එයාපෝට් එක කොන්ක්‍රීට් කණු ගොඩ ගහලා යකඩ මලකඩ කනවා යන්ත්‍ර සූත්‍ර මලකඩ කනවා. මේ අපරාධකාරයෙක් ඉදන් අද මේ ගුවන්තොටුපළ හදලා ඉවර වුණා නම් අපේ රටේ සංචාර කර්මාන්තයට ලොකු පිම්ම. හැබැයි ඒව කරන්න ඉඩ දෙන්නේ පගා වුණා. එතකොට පගා ඉල්ලපව රනිල් දන්නවා. හැබැයි රනිල්ට ඕන මොකද්ද? බලේ. නිමල් සිරිපාලගේ කරට අත දා ගන්නවා. නිමල් සිරිපාලට අත උන බලය. රනිල්ගේ අතට කරට අත දා ගන්නවා. මේ කැත දේශපාලනේ නතර කරන්න ඕනේ නැද්ද? මොන පිළිකුල් දේශපාලනද මේ රටේ තිබින්නේ? හරිද? ලක්ෂ්මන් කිරියල්ල නේද? දැන් සජිත් මෙහෙම කියනවා සජිත් ප්‍රේමදාස ආ ඒක කියනවා. අරව කියන්නේ හොඳින්. ආ එයත් ආපම හොරුන්ට දඬුවම් දෙනවා. හරි. වං අතපත්ත බලනකොට කිරියල්ල දකුණු අත පැත්ත බලනකොට සුජී වැලෝසියස් එකේ සල්ලි අර පර්පචුවල් සමාගමෙන් සල්ලි ගත්ත කෙනා. පිටිපස්ස බලනකොට නාලක ගොඩ හේවා. අර මන්දක සුසිල් ප්‍රේමජයන්ත මෙලකදී පාර්ලිමේන්තුවේ කිව්ව එකට හිටපු කට්ටිය. සුසිල් ප්‍රේමජයන්තලා නාලක ගොඩ හේවලා එක හිටපු කට්ටිය. අර කොටස් සෙලඳ පොලෙන් සල්ලි හොරකම් කරපු විදිය නාලක ගොඩ හේවා සුසිල් ප්‍රේමජයන්ත කිව්ව පාර්ලිමේන්තුවේ. ඉතින් එයා පිටිපස්සේ සජිත් කි. එතකොට වං අත පැත්තේ කිරියල් දකුණු අත පැත්තේ සුජීව පිටිපස්සේ නාලක ගොඩ හේවා බිම බලපුවම එයා ඉතින් ඇවිල්ලා කියනවා හොරකම් නතර කරනවලු. මතක තියාගන්න මේ රටේ මේ දේශපාලනේ හොරකම නතර කරන්න ඕන නාස්‍ය නතර කරන්න ඕන. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගී ආණ්ඩුව විතරයි මතක තබා ගන්න. ඒ විතරක් නෙවෙයි මන්ත්‍රී අපිට වැඩ ගොඩක් තියෙනවා. ඊළඟ මොකද කරන්න ඕන? මේ හොරකම් කරපු ඔක්කොම අපි පරීක්ෂා කරනවා. ඕන කෙනෙකුට එස්.එම්. චන්ද්‍රසේනට තමන්ගේ නීත්‍යානුකූල උපයාගත්තු සල්ලි තියාගන්න පුළුවන්. හැබැයි මාවිල් ආරු වලින් ගහපු සල්ලි ආපහු ගන්න. මං ගාව චෙක්පත් තියෙනවා. කොළඹ කොමර්ෂල් බැංකුවෙන් අනුරාධපුරේ නෝනගේ නමටයි එස්.එම්. ගේ නමටයි ජොයින්ට් account එකක් තිබ්බා. මේ account එකට තමයි කොළඹ කොමර්ෂල් බැංකුවෙන් සල්ලි දෙන්නේ. හරිද? මේ ඇති. හරිද? ඒකයි වෙවුලන්නේ. හරිද? ඒ නිසා මතක තබා ගන්න.
මේ මහජනයගේ දේපල හොරකම් කරලා තියෙන හැම ධනයක්ම යලි පවර ගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒක අපි කරන්න ඕන මේ රටට. නේද? කවදා හරි කොතනකින් හරි පටන් ගන්න ඕනේ නැද්ද අපේ රටේ මේ හොරකම නතර කරන්න? කොතනකින් හරි පටන් ගන්න ඕනේ නැද්ද අපේ රටේ මේ මහජනයගේ ධනෙ නාස්ති කරගෙන නතර කරන්න? අන්න ඒක තමයි පටන් ගන්න දිනේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි පටන් ගමු මේ වැඩේ. මේ කරන්න ඕන අපිට. නේද? ඊළඟ අපි රට හදන්න පටන් ගන්න ඕන. මොකද්ද? ඉස්සලා මේ පළාත් වල කුස්කර්මාන්තේ මමත් ඉතින් මේ කිට්ටු වලින් මම තියාගෙන මෙහා පැත්තේ තමුත් ඒකද දන්නවද? හරිද? ඉතින් අපි දන්නවා මේ ගොවි ජනපදවල ජනතාවගේ ප්‍රශ්න ටික. අපි හොඳ බීජ පරීක්ෂණ ආයතන ටික දිනු කරලා හොඳ බීජ ටිකක් කමුනාන්තර ලබා දෙන්න අඩු මිලට. මේ සුළුවා මධ්‍ය පරිමණ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරලා කන්න දෙකක් වෙනුවට කන්න තුනක් වගා කරන්න සැලසුම හදලා දෙන්නම්. ගහන පොහොර, ගහන කෘමිනාශක වල්නාශක ඒ අවුරුද්දේ මිල ගණන් බලලා දරා ගන්න බැරි වෙලාවට සහනාධාරයක් දෙන්න. හරිද? තමුනාසලා බහින්න කුඹුරට එක පුරන් කුඹුරක් තියන් ඉඳ දෙන්න එපා. ලෑස්තිනේ යන්න හේනට වගා කරන්න පටන් ගන්න. බහින්න කුඹුරට වගා කරන්න පටන් ගන්න. සංචාර කර්මාන්තයට ඕන වෙන හාල් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඇර වෙන කිසිදු හාල් රටයක් පිට රටින් ගේන්නේ ශ්‍රී ලංකාවට ආපහු. පටන් ගන්න මේ මහකන්නේ. වැඩිම වී නිෂ්පාදනය දෙන්න, වැඩිම එළවලු නිෂ්පාදනය දෙන්න අපි මේ රට හදමු. මේ පාලකේ කවදාවත් ඇදුවිනේ. නේද? ඉත සමුනාසලගේ අස්වන්නට සාධාරණ මිලක් අපි දෙන්නම්. සමුනාසල ණය පරිදි මුදව ගන්න. සිනාවක් තියෙන මූණක් සහිත ගොවිය මත අත්ත කෙනෙක් හදන්න ඕනේ මේ රටේ. ඒ වැඩේ අපි කරන්න. අපිට අවශ්‍යකම තියෙන වැඩේ කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි ඉල්ලන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදමු කියලා තමුන්වන්සලා. අපි ඔක්කොම ඉල්ලා හදමු මේ වැඩේ. මේ වැඩේ කරන්න ඕන. නේද? හැබැයි මේගොල්ලන්ට කවදාවත් ඕනකමක් තිබුණේ නැහැ මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. ඇයි? නිෂ්පාදනය වැඩි කරොත් ඒගොල්ලන්ට කොමිෂන් නැතුව යනවා. දැන් බලන්න තමුනාසලා මතකද 1987 88 කාලේ ඉන්දියන් හමුදාව ආව ලංකාවට. මේ පළාතේ නැතුණාට අර උතුරේ නැගිනේර පළාතේ ඉන්දියන් හමුදාව හිටියා. ඒ කාලේ කතාවක් ගියා ඉන්දියන් හමුදාව සබන් කනවා කියලා. මතකද? සබන් කනවා කියලා. සබන් කාලා යුද්ධ කරන්න පුළුවන්ද? කැලේ එක තමයි ඉඳගින්නේ. හරිද? සබන් කනවා, පොල් තෙල් බොනවා කිව්වා. මොකක්දන්ද දුන්නේ? ඉන්දියන් හමුදාව එනකොට ඉන්දියාවේ ඒ තරම් සබන් නැහැ. ඒගොල්ලෝ දකුණ දකුණ කඩෙන් සබන් එකතු කරා නිවාඩුවට යනකොට අරගෙන යන්න. ඒ අපි දන්න 80 අග ඉන්දියාව. සබන් අරන් යනවා ලංකාවට ආපු ඇවිල්ලා. අර කඩවල වලින් සබන් එකතු කරන තරමට හිතුවා නාන්න නෙවෙයි කණ්ඩ කියලා. හැබැයි නිවාඩුවට යනකොට අරගෙන යන්න. එහෙම ඉන්දියාව අද කොහොමද? හඳට යන ඉන්දියාවක්. මේ කලාපෙට බෙහෙත් නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපෙට බයිසිකල් නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපෙට ත්‍රිවිල් වාහන නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපෙට රෙදිපිලි නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපෙට බීජ නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපෙට ආහාර නිෂ්පාදනය කරන ඉන්දියාවක්. ඔන්න 80න් නේද 90න් පස්සේ හැදුණු ඉන්දියාව. අපි වාලච්චේන කඩදාසි කම්මල තිබ්බා. වහලා දැම්මා. ඇලයාපත්ති උළු කම්මල තිබ්බා. වහලා දැම්මා. කංකසතුරේ සිමෙන්ති කම්මල තිබ්බා. වහලා දැම්මා. කන්තලේ සීනි කම්මල තිබ්බා. වහලා දැම්මා. හිඟුරාණ සීනි කම්මල තිබ්බා. වහලා දැම්මා. පුත්තලම සිමෙන්ති කම්මල තිබ්බා. විකුණලා දැම්මා. තුල්ලිරිය රෙදි කම්මල තිබ්බා. වහලා දැම්මා. මත්වැකොට රෙදි කම්මල තිබ්බා. වහලා දැම්මා. පූගොට රෙදි කම්මල තිබ්බා. වහලා දැම්මා. ගින්තොට තුනිලෑලි කම්මල තිබ්බා. වහලා දැම්මා. වැලිසර කිරිපිටි කම්මල තිබ්බා. වහලා දැම්මා. දන්කොටුවේ පිඟන් කම්මල තිබ්බා. වහලා දැම්මා. පිළියන්දල පිඟන් කම්මල තිබ්බා. වහලා දැම්මා. ආ? සපුගස්කන්දේ පොහොර ෆැක්ටරිය වහලා දැම්මා. මතකද සිපෙට්කෝ මහත්තයා කියලා කෘමිනාශක වල්නාශකාව වහලා දැම්මා. නයිලෝන් ෆැක්ටරිය තිබ්බ සපුගස්කන්දේ වහලා දැම්මා. ඉන්දියාව හදනවා අපි වහනවා. ඇයි? ඇයි? ඒගොල්ලෝ කැමති එහෙම බඩු ගණන්ලා විකුණනකට ඇමතියට ලාභයි. බිත්තර ගේනකොට එක බිත්තරයක රුපියල් 8යි.
බිත්තර කෝටියක් ගෙනාපුවාම ඇමතියට කෝටි 8යි. හරිද? ඒ නිසා මෙහෙ නිෂ්පාදනය කරන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ කැමති මොකටද? එහෙන් ගේන්න. සීනි කම්මල් වැහුවා, සීනි ගේනවා. ගේනකොට බදු වංචාව කෝටි 1500යි. හොඳද? ඔන්න වැඩේ දෙන විදිය. සීනි හැදුවනම් රටට හොඳයි. සීනි ගෙනාපුවාම ඇමතියට හොඳයි. ඒකයි මේ රට මේගොල්ලෝ කරේ. ඒ විතරක්ද? තමුන්වාසල අද ගිහිල්ලා බලන්න වරායි. වරාය දෙන පොල් තෙල් ගබඩා කරන ටැංකි අපේ පොල් තෙල් හදලා ඒ ටැංකි වල ගබඩා කරලා ඒවා පිට රට ඇරියා. අද මොකද කරන්නේ? පිට රටින් තෙල් ගෙනල්ලා ඒ ටැංකි වල ගබඩා කරලා ඇතුළට බෙදනවා. එදා ටැංකි ප්‍රයෝග කරගත්තේ පිට රට අපි තෙල් යවන්න. අද ටැංකි වල පිට රටින් ගෙනල්ලා තෙල් ගබඩා කරලා ලංකාවට බෙදන්න. ඇයි? ගේන එක ලාභයි යමතියට. පෞගිය අවුරුද්ද ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ බදු වංචාව පොල් තෙල් වල කෝටි 350යි ගේන එක ලාභයි ඇමතියට. පාසල් නිලැඳුම් ඔක්කොම ගෙන චීනේ. එතන මොකද කරන්නේ? කෝටයක බෙදලා දෙනවා. කෝටයක බෙදලා දෙනවා ව්‍යාපාරිකයන්ට. මොකද කරන්නේ? කෝටයක ගාන ගන්න ඇමතියා කොමිස් එක ගන්නවා. ලාභයි. එනිසා ඒගොල්ලන්ට කවදාවත් අපේ රට හදන්න ඕන කමක් තිබ්බේ නැහැ. අපේ රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕන කමක් තිබ්බේ නැහැ. හැමදාම ඕන උනේ මොකද්ද? බයින් නේන් සෙලින් ගේනවා විකුණනවා. මොනවද නොගෙනෙන්නේ? කංකුම් ගේනවා ලංකාවට පිට රටින්. හරිද? මුංගට ගේනවා ඩුබායි වලින්. කවුපි ගේනවා බඩිරුගට ගේනවා. රටවටේ මුහුද තියාගෙන හාල් මැස්සෝ ගේනවා. මහා මුහුදු වතුරක් තියාගෙන ලුණු ගේනවා. ඉතින් රටක් ඉතුරු වේද? මතක තබා ගන්න. මේ පාලකයන් කවදාවත් රටගෙන හිටුවේ නැහැ. මේ පාලකයන් කවදාවත් ජනතාවගෙන හිටුවේ නැහැ. බර්ටි හිටුවේ කවුරු ගැනද? දුමින්ද පාර්ලිමේන්තුවට යවන්නේ කොහොමද කියලා. එස්එම් හිටුවේ කවුරු ගැනද? පොඩි එකා කොල්ල පොඩි නිසා මල්ලි ටෙම්පරරි අදින්න තියලා දැන් පුතා ගේනවා. නැත්ද? ආ කවුද? චන්ද්‍රා බණ්ඩාර මොකද කරන්නේ? ධෝනියන්ද ගේන්න පාර හැදුවේ. මහින්ද සෝම පුතා ගේන්න පාර හදන්නේ. සේමසිංහල පුතා ගේන්න පාර හදන්නේ. ඒගොල්ලෝ හැමදාම හැදුවේ තමන්ගේ දරුවන්ගේ පාර, තමන්ගේ පවුල්වල පාර. ජනතාවට පාරක් හැදුවේ නැහැ ඒගොල්ලෝ කවදාවත්. මතක තියාගන්න. අපි ගම්වල මිනිස්සු. අපි දන්නවා ගම්වල ජනතාවගේ ජීවිතේ. ආහාර නැතිකම, බේතක් හේතක් නැතිකම, හරියම නිවහනක් නැතිකම, මානසික සුවයක් නැතිකම, විනෝදයක් නැහැ, සතුටක් නැහැ. ඔහෙ ඉපදෙනවා, ඔය මොනවා හරි කරනවා, ඔහෙ මැරිලා යන ජීවිත උරුම වෙලා තියෙනවා. දැන් අපිට ඕන මොකද්ද? අන්නර පැරණි පාරෙන් වෙනස් වෙලා නව පාරකට අපේ රට යොමු කරන්න ඕන කම තිබෙනවා. හදන්න පුළුවන් හැම දෙම හදමු. වවන්න පුළුවන් හැම බිම්මංගලකම වවමු. ඒකයි රට ගොඩ ගන්න තියෙන භාවත. තමුනාසලා දන්නවා. අද අපේ බහුදින යාත්‍රා 50%ක් මුහුදු යන්නේ. විරලේ ගැට ගහලා තියෙන්නේ. මේ ගානට තෙල් ගහලා, මේ ගානට ආහාර අරගෙන දවස් 40ක් මුහුදු ගිහිල්ලා මාළු ඇවිල්ලා මාළු වලලා ගෙදර ඇවිල්ලා විකුණනකොට, ගොඩට ඇවිල්ලා විකුණනකොට 105,000ක් පාඩුයි. ඒ නිසා බෞද්ධ යාත්‍රා 50% ගැට ගාලා තියෙන වෙල්ලි මේව යවන්නේ. එයි පාඩුයි. බැරි වෙලාවත් මාළුන්ට ඡන්ද තිබ්බනම් සුවර් රණිල්ට ජීවිත බේරලා දුන්නට. හරිද? මතක තියාගන්න. ඒගොල්ලන්ට ලාභයි. මහද මූද මාළු වලපුවම රටට පාඩුයි. ඒගොල්ලන්ට ලාභයි. පිට රටින් ගේනකොට ගන්න පුළුවන් කමිෂන් එක. අපි හදනවා සැලස්ම බලය අරන් සති දෙකෙන්. මතක තියාගන්න, මේ හැම යාත්‍රාවක්ම ආපහු දියබට යාත්‍රා කරන්න සැලසුම හදනවා. අපේ ගම්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න අපි සැලසුම හදනවා. IT කර්මාන්තේට සැලසුම. මේ මහා දෙවන්ත පොස්ට්පේඩ් නිධියක් තියෙනවා. අවුරුදු 700කට පෝර හදන්න පුළුවන්. අමු පස් විකුණනවා. අමු පස් කප කප විකුණන්නේ. නතර කරන්න ඕනේ නැද්ද මේක? මහා වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් නිකන් ගොඩ ගහනවා. වැල්ලට ගොඩ ගහනවා. පුල්මුඩි ගත්තාම ආයෙ ගොඩ ගහනවා. ආයෙ ගත්තාම ආයෙ ගොඩ ගහනවා. මොනතරම් වාසනාවන්ත නිධියක් එතන. අමු වැලි දැන් අවුරුදු 70ක් 80ක් 30ක් පටවනවා. එතෙන්ට අපි කියනවා කර්මාන්සාලාව. වැදගත්ම මිනරල් සම්පත තියෙන වැඩිම කාබන් තියෙන කුටි පිටින් අමුයෙන් පටවනවා. හැමදියට ලාභයි. හරිද? එනිසා එතෙන්ට කර්මාන්සාලාව කියනවා.
එනිසා ජාතික ජන බලවේගෙ මේ බලය ඉල්ලන්නේ. හුදු ආණ්ඩු පරිවර්තනයකට ඒ ආණ්ඩු වෙනුවට අපේ ආණ්ඩුවක් හදමු. ඒ නායකයන් වෙනුවට අපේ නායකයන් ගේමු. ඒ වගේ සූත්‍රයකට නෙවෙයි. ඒක සජිත් රනිල් වෙනුවට සජිත් ගේමු. ඒ ආණ්ඩු වෙනුවට යා ඒවා නිකන් අර ඇති වැඩක් නෑ මේ වගේමයි. හරිද? දැන් තියෙන්නේ මොකද්ද? අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. අන්නේ අලුත් ආණ්ඩුවක් හදන්න මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න හැම දිනම එකතු වෙනවා. හරිද? එතකොට කට්ටිය අපෙන් අහනවා සහෝදරයා අන්තිම වෙලාවේ රනිල් මොනව හරි කරයිද දන්නේ? මුකුත් කරන්නේ පරදිනවා, ගෙදර යනවා. පෙරදිලා පුරුදු නැති කෙනෙක් නෙවෙයි. කීසරයක් පෙරදිලා තියෙනවා. යනවා. එතකොට කියනවා දාන ඡන්දේ දැම්මම ඡන්දෙට මොනවද මුකුත් වෙන්නේ? ඡන්ද පෙට්ටියට දාපු තැන ඉඳන් ගණන් කරලා ප්‍රකාශයට පත් කරනකම් ඡන්ද තියෙන රාජ්‍ය නිලධාරීන් ගාව ඒගොල්ලන්ගෙන් 80%ක් මාලිමාවට දෙන්න. බයිබල් දෙක. ඊළඟ කියන ඡන්ද පෙට්ටි උස්සයිද කියලා. නෑ. ඡන්ද පෙට්ටි ආරක්ෂා කරන අපේ පොලිසිය. ඔයගොල්ලෝ යුනිෆෝම් එක නැති වෙලාවට කිට්ටු වෙලා අහන්න කාට ඡන්ද දුන්නේ කියලා. මාලිමාව. ඒකයි ඇත්ත කතාව. අද හැමතැනම මාලිමාවේ ජයග්‍රහණ වෙනින් එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම පොලිස් නිලධාරියන් මං කියන්න ඕන. අපි පොලිස් මහතුරුන්ගේ යුනිෆෝම් එකේ ගෞරවය, තරුවේ ගෞරවය, පටියේ ගෞරවය, තනතුරේ ගෞරවයත් එක්ක වැඩ රාජකාරී කරන්න පුළුවන් නිදහස දෙන්න. අපි අරයා බේරගන්න, මෙයා බේරන්න, මෙයා අල්ලන්න එපා, මෙයා අල්ලන්න කියලා දේශපාලන නියෝග දෙන්නේ නැහැ. ඔබට පරීක්ෂණ කරන්න පුළුවන්, වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න පුළුවන්, ඔබට ඔබගේ රාජකාරිය අභිමානින් කරන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවක් අපි හදන්නේ. අපිට බේරගන්න අපරාධකාරයෝනේ, අපිට බේරගන්න කුඩුකාරයෝනේ. මම අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ. මං කවදාවත් පොලිසිය මාත්‍යෙකට මෙන්න මෙයා විලුවින් කියලා කතා කරලා නැහැ. මතක තබගන්න. හරිද? එහෙම රටක් අපිට ඕන. දේශපාලකයන් ඇටට අපි අපිට පැවරන කාර්යභාරය අපි තිත්තට කරන්න. වරද්දන්න නේද කරන්න. පොලිස් නිලධාරි මහතුරු හැටියට අපේ රටේ නීති හා සාමය පවත්වාගෙන යාම සඳහා ඔබට පැවරී තිබෙන වැඩ කොටස ඔබ හරියට කරන්න. ගොවි මහතුරුට ගොවි ජනතාව ඔබ කුඹුරට ගිහිල්ලා නේද හේනට ගිහිල්ලා අස්වැන්න නෙලන්න පටන් ගන්න. ගුරුවරු තමන්ට පැවරී තිබෙන වෘත්තිය අනුව දරුවන්ට ගිහිල්ලා උගන්වන්න. මාධ්‍යවේදීන් රටේ මොකක් හරි අකටයුත්තක් තිබෙනවා නම් ඒක වාර්තා කරලා පෙන්නලා දෙන්න. නේද? ඉංජිනේරුවන් මේ රටට ගොඩනගන්න තියෙන දැනුම දෙන්න. අපි ඔක්කොම එකට එක මිටට අවුරුදු 4ක් 5ක් පුර පැදුවොත් අපේ රට ලෝකේ පොහොසත්ම රටක්, නීතිය තියෙන රටක්, විනය තියෙන රටක්, අපරාධ අඩු රටක්, කුඩු මත්ද්‍රව්‍යෙන් තොර රටක්, අධ්‍යාපනයෙන් පොහොසත් රටක්, මිනිස්සු තුළ මිනිස් හැඟීම තියෙන රටක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. ඕමි සුති හැමදෙනාටම ජය වේවා ප්‍රාර්ථනා කරමි. Channel.